දේහලක්ෂණ විද්‍යාව, හස්තරේඛා විද්‍යාව, නාඩි ශාස්ත්‍රය, ඊට පස්සේ දූත ලක්ෂණ විද්‍යාව, කෙම් ක්‍රම. ඔන්න ඔවා දේවල් එක්ක තමයි මේ හෙරවැදගම කියන්නේ ගොඩනැගිලා තිබුණේ. ඔව්. ඒතර මිනිස්සෙක් හඳුනා ගන්න මේ මිනිස්සගේ දේහලක්ෂණ සහ හස්තරේඛාව දැක්කාම මිනිස්සව ඉක්මනින් හඳුනා ගන්න මේ මිනිස්සගේ මොකක්ද තියෙන රෝගී තත්ත්වය කියන එක. ඔව්. ඒතර බටහිර දේහයේදී එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි අපේ මේ හෙරවැදගමේදී මම වගේ ඉන්න වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් දේහලක්ෂණ විද්‍යාව දන්න නිසා මිනිස්සන්ගේ රෝග හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒක ආධ්‍යාත්මික පැත්ත දිනුනොත් එක්ක එන දෙයක්. ඉතින් මම කියන්නේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ඒ ගැන පරීක්ෂණ කරලා බලන්න පුළුවන් කොහොමද අපේ තත්ත්වය කියන එක. ඉතින් ඒ අනුව තමයි දේහලක්ෂණ විද්‍යාවෙන් කරන්නේ. නැත්තම් ෆොටෝ එකක් බලලා ලෙඩ රෝග කියන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඒ මනුස්සයාගේ දේහලක්ෂණ වලින් ඒ මනුස්සයාගේ තියෙන ලෙඩ රෝග ඉස්මතු වෙන්න පස්සේ කිව්වා මේ විද්‍යාත්මකව බලපු ගමන් කිව්වා සනීප කරන්න පුළුවන් කියලා. දැනට සාමාන්‍ය ගුණ තත්ත්වයක් තියෙනවා මේ මාස දෙක ඇතුළත. එයා කකුල තනියම උඩට ගන්නවා. අරගෙන ආහාර මිනිය ගොතාගෙන ඉන්නවා. මේ පුටුවේ තියාගෙන මේ පුටුව තල්ලු ඉස්සරහට ඉස්සරහට ඇදගෙන යනවා. එතකන් කිසිම දෙයක් තිබ්බත් උදේ ඉඳන් තිබ්බත් ඒ තිබ්බ විදිහමයි රෑ හවස 6 වෙනකොටත් ඒ විදිහමයි. ඒක නිසා දැනට මාස දෙකක් වෙනවා ඇවිල්ලා සෑහෙන ප්‍රතිඵලයක් තියෙනවා. සාමාන්‍ය අවුරුද්ද දෙක ප්‍රතිඵලයක් තියෙනවා. මේක තියෙන ලංකාවේ ඉන්න දරුව ගොඩාක් මම දන්න ගොඩාක් ඉන්නවා. ඒ දරුවන්ට කියන්නේ ඔබ මේ වැඩසටහන නරඹලා පුළුවන් හැටියට තමන්ට පුළුවන් හැටියට මෙතෙන්ට එන්න ඇවිල්ලා මේ වෙද මහත්තයා මේ කරන මේ ප්‍රතිකාර හරියට ඒ විදිහට කරගන්න ඕනේ. ආවට ගියාට කරගන්න බෑ. ඒ විදිහට ඒ තියෙන උපදෙස් අනුව කරොත් මේක නිට්ටාවට සනීප කරගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. මම කුලිය වැඩ කරන්නේ මගේ ගම වරකපල ගලපිනමඩ. මට ප්‍රධානම දේ තමයි මගේ නිවසට යන්න පාරක් නැහැ. මීටර 500ක් විතර කඳ උඩට උස්සගෙන ඉන්න ඕනේ. මේ දරුව තුම් පොලකවත් තියලා තමයි අරන් එන්නේ. ඒක නිසා මට කවුරු හරි උදව් කරනවා නම් මට ගොඩක්ම වටින්නේ පාර හදලා දෙන එක තමයි. පෞද්ගලික සහ රජයේ රෝහල් වලින් සනීප කරන්න බැහැ කියලා ඉවත් කරන ළමයි තමයි මෙතන බහුතරයක් ඉන්නේ. ඉතින් අපිට ඔබගේ සහයෝගය ඉතාමත්ම වටිනවා. මුදලින් සහයෝගය නැතුණත් මේ වීඩියෝ එක ෂෙයා කරලා පුළුවන් අය අපිට සම්බන්ධ කරලා අපිට පුළුවන් ලොකු ප්‍රජාවක් ගොඩනගන්න. ඒ හරහා මේ මාසෙ හෙළ රෙදකමේ අනුව අපිට මේ දේහ ලක්ෂණ අනුව මිනිසුන්ගේ බලලා මේ බෙහෙත් කියන්න පුළුවන්. ඉතින් මේ මූණ බලලා කොහොමද බෙහෙත් කියන්නේ කියලා ගොඩක් අය අහනවා. මේක ගැන සමහරුන්ට අවබෝධයක් නැහැ. මේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව කොහොමද මේක කරන්න කියලා පොඩ්ඩක් අපිට කියන්නකෝ. නිකන් මෙහෙමයි. දැන් ඒ කාලේ දේහ ලක්ෂණ විද්‍යාව, හස්තරේඛා විද්‍යාව, නාඩි ශාස්ත්‍රය, ඊට පස්සේ දූත ලක්ෂණ විද්‍යාව, කෙම් ක්‍රම. ඔන්න ඔය දේවල් එක්ක තමයි මේ හෙරවැදගම කියන්නේ ගොඩනැගිලා තිබුණේ. ඔව්. ඒතර මිනිස්සෙක් හඳුනා ගන්න මේ මිනිස්සගේ දේහ ලක්ෂණ සහ හස්තරේඛාව දැක්කාම මිනිස්සව ඉක්මනින් හඳුනා ගන්න මේ මිනිස්සගේ මොකක්ද තියෙන රෝගී තත්ත්වය කියන එක. ඔව්. ඒතර බටහිර දේහයේදී එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි අපේ මේ හෙරවැදගමේදී මම වගේ ඉන්න වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් දේහ ලක්ෂණ විද්‍යාව දන්න නිසා මිනිස්සන්ගේ රෝග හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒක ආධ්‍යාත්මික පැත්ත දිනුනොත් එක්ක එන දෙයක්. ඉතින් මම කියන්නේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ඒ ගැන පරීක්ෂණ කරලා බලන්න පුළුවන් කොහොමද අපේ තත්ත්වය කියන එක. ඉතින් ඒ අනුව තමයි දේහ ලක්ෂණ විද්‍යාවෙන් කරන්නේ. නැත්තම් ෆොටෝ එකක් බලලා ලෙඩ රෝග කියන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඒ මිනිස්සගේ දේහ ලක්ෂණ වලින් ඒ මිනිස්සගේ තියෙන ලෙඩ රෝග ඉස්මතු වෙන නිසා. ඉතින් ඒක මගේ ක්‍රමයක් ඒක. ඉතින් ඒ ක්‍රමය අනුව මම දන්නවා කොහොමද කියන්නේ කියලා. ඉතින් කැමති කට්ටියට බෙහෙත් ගන්න පුළුවන්, කැමති කට්ටියට බෙහෙත් අරගන්න නැතුණු එකයි ඉන්නත් පුළුවන්. මං හිතන්නේ මේ හොඳ උත්තරයක් හම්බුණා කියලා හිතනවා. ගොඩක් අය අහනවා මගෙන් මේ පිටරටයිගේ කොහොමද මූණ බලලා මේ බෙහෙත් ලියන්නේ කියලා. මම මේක පැහැදිලි කරනවට වඩා වෙද මහත්තයාගේ හඬින්ම මේක දැනගත්තම ඔයගලන්ට පැහැදිලි වෙයි කියන හින්දායි මම මේ ප්‍රශ්නේ වෙද මහත්තයාගෙන් අද අහලා ඔයගලන්ට ඔන්න නිරවුල් කරලා දුන්නේ. ඔබතුමාගේ දරුව දෙන්නෙකුටම අසනීප තත්ත්වයක් තියෙනවා. මොකද්ද මේ අසනීප තත්ත්වය කියලා පොඩක් කියන්න පුළන්ද? මේ මහසෙන් වැදමැදුරෙන් කරන ප්‍රතිකාර මොනවාද මේකට? දැන්ට අවුරුදු දෙකකට විතර කලින් ළමා රෝහලේදී දැනගත්තේ මේ මස් දියවීමේ අසනීපයක් කියලා. ඒකෙන් මේ ස්නායු අප්‍රාණික වෙනවා කියලා තමයි කිව්වේ. හා දැන් වයස කීයද මෙයාට? මෙයාට දැන් අවුරුදු 14ක් වෙනවා. 14යි. ඔව්. මල්ලිට අවුරුදු 9යි. මල්ලිත් ඉපදිලා අවුරුදු 1.5ක් විතර ගියාට පස්සේ තමයි අයියට මේ ලෙඩේ හැදුනේ. එතකන් හොඳට ගියාවා. ළමා රෝහලෙන් ප්‍රතිකාර කළා.
එහෙන් කිව්වා මේ මේකට බෙහෙතක් නැහැ. ඔයාලා ගෙදර ගිහිල්ලා තියාගන්න කියලා. එතකොට තමයි අපි දැනගත්තේ අපේ සංජීව වේද මහත්තයගේ වැඩසටහන. වැඩසටහනක් තියෙනවා. මේ ඒක බලපුවම මට තේරුම් ගියා මේක මේ මෙතනින් කරගන්න පුළුවන් අය කියලා වේද මහත්තය ළඟට එක්කහම කිව්වා. එහෙන් කොයි කාලෙද එක්කගෙන ආවේ? දැන්ට මාස දෙකයි. හා හා. ඊට පස්සේ කිව්වා මේ වේද මහත්තය බලපු ගමන් කිව්වා සනීප කරන්න පුළුවන් කියලා. දැන්ට සාමාන්‍ය ගුණ තත්ත්වයක් තියෙනවා මේ මාස දෙක ඇතුළත. එයා කකුල තනියම උඩට ගන්නවා. අරගෙන ආහාර මිනිය ගොතාගෙන ඉන්නවා. මේ පුටුවේ තියාගෙන මේ පුටුව තල්ලු ඉස්සරහට ඉස්සරහට ඇදගෙන යනවා. එතකන් කිසිම දෙයක් තිබ්බත් උදේ ඉඳන් තිබ්බත් ඒ තිබ්බ විදිහමයි රෑ හවස හය වෙනකොට ඒක නිසා දැන්ට මාස දෙකක් වෙනවා ඇවිල්ලා සෑහෙන ප්‍රතිඵලයක් තියෙනවා සාමාන්‍ය අවුරුද්ද දෙක ප්‍රතිඵලයක් තියෙනවා මොකද හිතන්නේ ඔබ ඔබතුමාට අමිල සංජීවත මහත්තයා ගැන කියන්න අපේ රූප රාමුවට මම කියන්නේ හැමෝටම මේ වගේ අසනීප තියෙන ලංකාවේ ඉන්න දරුවෝ ගොඩාක් මම දන්න ගොඩාක් ඉන්නවා ඒ දරුවන්ට කියන්නේ ඔබ මේ වැඩසටහන නරඹලා පුළුවන් හැටියට තමන්ට පුළුවන් හැටියට මෙතෙන්ට එන්න ඇවිල්ලා මේ වේද මහත්තයා මේ කරන මේ ප්‍රතිකාර හරියට ඒ විදිහට කරගන්න ඕන ආවට ගියාට කරගන්න බෑ ඒ විදිහට ඒ තියෙන උපදෙස් අනුව කරත් මේක නිට්ටාවට තනිප කරගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා ඔබතුමා කොහෙද පදින් ඔබතුමා කොහෙද පදිංචි වී සිටින්නේ එතකොට ඔබතුමාගේ වෘත්තිය මොකද්ද මම කුලී වැඩ කරන්නේ මගේ ගම වරකපල ගලපින මඩ මට ප්‍රධානම දේ තමයි මගේ නිවසට යන්න පාරක් නැහැ මීටර 500ක් විතර කඳ උඩට උස්සගෙන ඉන්න ඕනේ මේ දරුව තුම් පොලකවත් තියලා තමයි අරන් ඉන්නේ ඒක නිසා මට කවුරු හරි උදව් කරනවා නම් මට ගොඩක්ම වටින්නේ මේ පාර හදලා දෙන එක තමයි රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගලපිනවඩ ග්‍රාමසේවක වසම ගලපිනවඩ අත්තනගල්ල මාර්ගයේ කිලෝමීටර භාගයක් විතර ආපුවම දුරුමාල පාර කියලා කියන්නේ එහෙන් පල්ලට බහින්න ඕනේ මීටර 500ක් විතර පල්ලට ගල් පඩි පෙළෙන් බහින්න ඕනේ කොන්ක්‍රීට් කරපු පාරක් නෙමෙයි ඒක නිසා මට ගොඩක්ම වටින්නේ මේ දරුව රැගෙන යන්න අපහසුයි ඒක නිසා මේ මට මේ මාර්ගයේ පුළුවන් හැටියට සකස් කර දෙන්න ඒක තමයි මට ලොකුම දේ මුදල් වලින් අඩුපාඩුයි මම කුලී වැඩ කරන්නේ කුලී වැඩ කරලා හොයාගෙන තමයි මේ ගෙන ගිය සතියේ නම් මම මෙහෙට පලා වර්ග ගෙනාවා පලා වර්ග ගෙනල්ලා විකුණලා ඒ මුදලින් තමයි මම බෙහෙත් කරන්නේ ආයෙයන් කන්නේ කෑම බීම නෙමේ දරුවන්ගේ බෙහෙත් වලට තමයි මේ මුදල් සේරම යොදවන්නේ උදව් කරන කීප දෙනෙකුත් ඉන්නවා ඒ ඇරෙන්න මේ මම කුලී වැඩෙන් හොයාගන්නේ මේ දරුව වෙනුවට තමයි නැත්නම් මට රස්සාවක් කරන්න හොඳට අතපය හොඳට සත්‍ය තියෙනවා කුලී වැඩක් නෙමෙයි හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් නේද මේ දරුව නිසා තමයි මේ කුලී වැඩකට යොමු වෙලා තියෙන්නේ අයි මේ දරුව බලා ගන්නත් ඕනේ දරුවන්ගේ වැඩ කරන්නත් එක්ක ඒක නිසා මම දන්නවා මේ වේද මහත්තයා අපේ අමිල සංජීව වේද මහත්තයා ගාව මේ ප්‍රතිකාර කරොත් මේක නිට්ටාවට තනිප කරගන්න පුළුවන් කියන අදිස්ත්‍රාණයෙන් තමයි මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඉතින් අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාවට බලන එතකොට මේ තාත්තා කුලී වැඩ තමයි කරන්නේ. මෙහෙම ළමයි දෙන්නෙක්ම මේ වගේ රෝගයකට දරුණු රෝගයකට ගොදුරුනහම ඇති වෙන තත්ත්වය කියලා ඔබට මොකද්ද කියලා තේරෙන්නේ නැති. ඉතින් අපි ඉල්ලා සිටිනවා අමිල සංජීව වේද මහත්තයා හෝ YouTube වාහිනිය හරහා පව දිලාන් සංජීව පව සම්බන්ධ කරගෙන හෝ මෙතුමාලාට අපි උදව්වක් කරමු. අමිල සංජීව වේද මහත්තයාගේ පදනමක් තියෙන වෙනම මේ රෝගීන්ට උදව් කරන. ඊට අමතරව මෙතන දැන් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබන්න ඒ කියන්නේ මේ වගේ ලෙඩ තියෙන රෝගීන්ට ඇත්තම නේවාසිකව ප්‍රතිකාර ලබන්න ඕනේ නැත්තම් මේගොල්ලන්ට ගෙදර ඉඳන් එන්න ඉතාලම ලොකු වියදමක් යනවා ගමන් ගාස්තුව මං හිතන්නේ සෑහෙන වියදමක් යනවා ඒ කියන්නේ බස් එකක එක්කන් එන්න බෑනේ මේ ළමෙන් ඉතින් මේ අසරණ වෙලා ඉන්නේ අපේ ජනතාව මේ හෙළ වෙදකමින් අපේ කම කියාපාන හිතට කරුණාව දයාව පහළ වෙන මිනිස්සුන්ගේ මං ඉල්ලා සිටිනවා මේ අහිංසක ළමයින්ට උදව් කරන්න කියලා ඉතින් මේවා මේ පෞද්ගලික සහ රජයේ රෝහල් වලින් සනීප කරන්න බැහැ කියලා ඉවත් කරන ළමයි තමයි මෙතන බහුතරයක් ඉන්නේ. ඉතින් අපිට ඔබගේ සහයෝගය ඉතාමත්ම වටිනවා. මුදලින් සහයෝගය නැතුණත් මේ වීඩියෝ එක ෂෙයා කරලා පුළුවන් අය අපිට සම්බන්ධ කරලා අපිට පුළුවන් ලොකු ප්‍රජාවක් ගොඩනගන්න. මහසෙන් නෙළුමැදුරට අසරණ වෙලා ඇවිල්ලා ඉන්න මේ ජනතාවට උදව් කරන්න. ඉතින් ඒක තමයි අපි ඔබතුමාලගෙන් ඉතාමත්ම ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ. මට ඕනේ මෙන්න මේ ළමයින්ට උදව් කරන්න. මේ වගේ ළමයෙක් දෙන්නේ අසනීප වුණා කියන්නේ මුණ තරම් අසරණ වෙනවද? දෙමව්පියෙකුගේ හිතේ තියෙන දුක කොහොමද කියලා ඔබට දැනෙනවා ඇතිනේ මේ වගේ රෝගයකට මුදුනම ඉතින් අපි ඉල්ලා සිටිනවා මුන්ට උදව් කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් දැන්ට අවුරුදු 6කට විතර කලින් බයිසිකල් ඇක්සිඩන්ට් එකකින් මේ කොමතත්ති මාස 8ක් විතර ඉඳලා
මේ ටික ටික කතා කරගන්න පුළුවන් වෙලා දැන් චූටක් විතර ඇවිදලා යන්න පුළුවන් ඒ තනියම බෑ ඉතින් මේ කොහොමද උනේ මේ මොකක්ද වෙලා තියෙන ඇක්සිඩන්ට් එක රෑ කෑම එකක් අරන් එන්න ගිහින් එන ගමන් මේ රෑ 10 අමාරත් 11ත් අතර තමයි වැටලා තියෙන්නේ හා මේ ඉතින් උදේ වෙනකන් දන්නේ නැහැ අපි උදේ තමයි ඊට පස්සේ මේ කෝල් කරලා බලද්දි ෆෝන් එක ආන්සර් කරේ වෙන කෙනෙක් ඒ කරලා මේ ටී හොස්පිටල් එකට අරන් ගියා හා කුලිය අපිටෙන් කුරුණෑගල දාලා මේ කොමාරි හොස්පිටල් දෙකේ මාස 6ක් විතර හිටියා ගෙදර අවුරුදු 3ක් විතර ඉතින් හිටියා කතා බහක් කරන්න නැතුව කොමයිකේ දැන් මේ අයියගේ වයස කීයද උකට දැන් 43 ඒකෝ දැන් මම කොහෙද නතර කරගෙන ඉන්නේ මේ බේත් කරන්නේ කොහමද දැන් මේ වේද මහත්තයා කියලා ළඟ තැනක මේ නතර වෙලා ඉන්නවා බේත් එහෙම නොමිල දෙන්නේ වේද මහත්තයා එතකොට කෑම බී මේ වියදම් කරගන්නේ කොහොමද ඊට අමතරව දැන් අදත් බඩුවක් හම්බුණා සමහරක් අය ගෙනල්ලා දෙනවා කරන්න කියලා තමයි මම ඔයගොල්ලන්ගෙන් ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් ජනහඬ රැවදෙන නාලිකාව YouTube වාහිනිය ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම මේ වගේ අසරණ වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින්නේ කියන්නම්ම මේ කොහේ ඉඳන්ද ඔයගොල්ලෝ ඉන්නේ මොකද්ද මේ පුතාගේ වයස කීයද නම මොකද්ද රෝගී තත්ත්වය මොකද්ද කියලා මම සච්චි නේ බොරුනේ රෝගී තත්ත්වය සීපි හහ් සීපී කේ ලෙවල් උඩ යනවාද ඈ සීපී කියලාද කියන්නේ ලෙඩේට ඕනේ සෙරිබල් පොසිටිව් හා හා එතකොට මොකද්ද වෙන්නේ මේ පුතාට මෙයාගේ වයස කීයද කියලා පොඩ්ඩක් ඉස්සලා අපිට කිය 18 18යි මේ එතකොට කොයි කාලේද මේ ලෙඩේ මෙයාට තියෙන්නේ එතනින් නයි නම් ඇවිදින හා හා නම් මොකද්ද පුතාගේ සචි සචි එතකොට දැන් මෙහි ප්‍රතිකාර මේ අමිල සංජීවද මහත්තයාගේ වෙදමැඳුරට ඇවිල්ලා ප්‍රතිකාර කරන්න පටන් අරන් කොච්චර කාලයක් වෙනවද? යාවි ජනවාරි වල. හ්ම් හ්ම්. මෙන්න නැවතුණා ඊටද. හ්ම් හ්ම්. පස්සේ දැන් එහෙම වෙනකොට මාස පහක්. හ්ම් හ්ම්. දැන් මෙයාගේ එතකොට මේ ඖෂධ කුලින් මොකද තියෙන ප්‍රගතියක් තියෙනවද? ඔව්. හ්ම්. ඒ කියන්නේ කලින් හිටපු තත්ත්වේ කොහොමද දැන් ඉන්න තත්ත්වේ කොහොමද? කලින් මේ අල්ලගෙන යන්න බෑ. හ්ම් හ්ම්. ඇටෙනවා. හ්ම්. දැන් මේ මයි කටෙන් ඇල්ලුවම යනවා. හ්ම් හ්ම්. පොඩ මේ කකුල වෙතන ලොම් මෙයා බැලන්ස් වෙනවා. තව මේ වගේ මේ ආබාධ තියෙන ළමයින්ගෙන් එහෙමත් නැත්නම් දරුවන්ගෙන් සහ ඒ දෙමව්පියන්ගෙන් ඔබතුමිය මොකද ඉල්ලා සිටින්නේ? මේ පුතාට දැන් හොඳනවා වගේ ඒ ළමයිට තිබින් මොන හරි ගුණයක් තියෙයිනේ. හා. ඉතින් ඔබණක් කියන්නේ අපි සංජීව දමාත්‍ය හොඳයි. හ්ම්. ඒක ගාවට එන්න කියලා තමයි. දැන් අපි දැනුවත්ව මමත් ගොඩක් අයද කියලා තියෙනවා. හරි අමිතර්වන් සරණයි.